කෝවිඩ් 19 වසංගත තත්ත්වේ නැවත වතාවක් රට තුළ හිස ඔසවමින් පවතිද්දී ඒ සම්බන්ධයෙන් වර්තමාන පාලන වර්තමාන ආණ්ඩුව ගනිමින් ක්‍රියාමාර්ග පිළිබඳ විශාල ගැටලු ප්‍රමාණයක් මේනට මතුවලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විවිධ ආයතන මට්ටමේ සහ විවිධ ක්‍රියාමාර්ග හරහා මතුවලා තියෙන කරුණු සම්බන්ධයෙන් එළිදරව් කරන්න. ඒ වගේම මේ අර්බුදයේ ඉස්සරහා පිට අපි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ යම් අදහසක් සමාජයට නිර්මාණය කරන්න තමයි මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වේ. දැන් මූලික වශයෙන් අපි මේ වසංගතයේ ආරම්භයේ ඉඳලා මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න දේශපාලන කණ්ඩායමක් විදිහට පාර්ශවයක් විදිහට අපි කරුණු කීපයක් සමාජයට ඉදිරිපත් කරා. පළවෙනි කාරණය තමයි මේ මෙවැනි ව්‍යසනයකදී වසංගතයකදී මෙරටේ නිදහස් සෞඛ්‍ය සේවයේ මෙරටේ සෞඛ්‍ය සේවය රෝහල් ටික ශක්තිමත් කරන්න ඕන කියලා. දෙවැනි කාරණේ අපි කිව්වේ මේ සම්බන්ධයෙන් නායකත්වයේ නැත්තම් මේ සම්බන්ධ ප්‍රධාන භූමිකාව කී රෝල් එක හමුදාව අතට පවරන්න එපා, ඒක බරපතල ගැටලුවක් වෙනවා කියන එක. තුන්වෙනිව අපි කිව්වා ඉක්මනින්ම හදිසියෙම සුබ සාධන කටයුතු ලබා දිය යුතු අයට, සුබ සාධන අවශ්‍යතා තියෙන අයට ඒ සඳහා කටයුතු කරන්න කියලා. ඒ වගේම හතරවෙනිව අපි කිව්වා මේ වසංගතය තමන්ගේ දේශපාලන පැවැත්මට මුදල් ලැබීම සඳහා පාවිච්චි කරන්න දෙන්න එපා, ආණ්ඩුව එක පාවිච්චි කරන්න එපා, වෙන කණ්ඩායම් වලට ඒක ලාභ ලබන්න පාවිච්චි කරන්න දෙන්නත් එපා කියලා. එතකොට අපි කිව්වා ඒකෙදී මේ වසංගතයේ පාවිච්චි කරලා ජනතාව මර්ධනය කරන්න කටයුතු කරන්න එපා. මේ වසංගතයේ පාවිච්චි කරලා පෞද්ගලික සමාගම් වලට ලාභ හොයන්න ඉඩ දෙන්න එපා. මේ වසංගතයේ පාවිච්චි කරලා මාධ්‍ය ආයතනවලට තමන්ට විසිසේ හැසිරෙන්න ඉඩ දෙන්න එපා. මේ කරුණු කිව්වා අපි ඒ කියපු හතරවෙනි කරුණ ඇතුලේ. ඒ නිසා මේ මූලික පදනමෙන් තමයි අපි විවේචනයේ පහුගිය කාලය තුළ අපි දිගින් දිගටම ගොනු කරේ නැවත වතාවක් මේ කරුණු සම්බන්ධයෙන්ම බරපතල අර්බුදයක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. පළවෙනි කාරණේ මේ බ්‍රැන්ඩික් සායතනයේ සම්බන්ධ ආණ්ඩුව මොකද්ද කරන්න කියලා ආණ්ඩුව ජනතාවට කිව යුතුයි. මොකද පහුගිය කාලේ විශාල සාකච්ඡාවක් මේ සම්බන්ධ ඇති වුණා. ඉන්දියාවේ ඉඳලා ලංකාවේ හිටපු සේවකයෝ ප්‍රමාණයක් ලංකාවට ගෙනාවා. අරගෙන ආපිනේ මේ ප්‍රශ්නේ ඔවුන්න නිසියාකාර නිරෝධායන ක්‍රියාවලියකට ලක් කරාද. ඒ සම්බන්ධයෙන් පීචයුරුන්ගේ සංගමයේ කියලා දෙනවා ඔවුන්ට මේ සම්බන්ධ කිසිම ආකාරයක තොරතුරක් නැහැ කියලා. ආණ්ඩුවගෙනු අරහෙන් බැස්සුවා, මෙහෙන් බැස්සුවා, අර අතනින් බැස්සලා ගිනාව, මෙහෙන් බැස්සලා ගිනාව කියලා. හැබැයි ආණ්ඩුව තවමත් මේ සම්බන්ධ නිල වාර්තාවක් රට ඉදිරිපත් කළ නැහැ. එතකොට හමුදාපතිවරයා මේ සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල විවිධ ප්‍රකාශ කළා තියෙනවා. මේ ආයතනයේ බ්‍රැන්ඩික් ආයතනයේ විවිධ අවස්ථාවල විවිධ ප්‍රකාශ කළා තියෙනවා. අපි ජනාධිපතිවරයාට ප්‍රශ්න කරනවා, දැන් ආණ්ඩුවට චන්ද්‍ර සල්ලි විදම් කරපෙකද ඕමාර් අස්රොෆ්ට මේ තරම් ආවරණයක් දෙන්න බලපාලා තියෙන හේතුව? දැන් ඇයි ඔහුට නීති ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? මේක ප්‍රශ්න කරන්න ඕනේ. දැන් මේ වසංගතයේ ව්‍යාප්ත වෙලා මේ සම්බන්ධයෙන් විශාල බියවැද්දීම සමාජයට ඇති කළා. විශේෂයෙන් හමුදා පාවිච්චි කළ බියවැද්දුවා, ඊළඟට මාධ්‍ය ආයතන බියවැද්දීම් කරා. එතකොට ඒ සමහර සේවක සේවිකාව උන් ඉන්න තැන් හෙළිදරව් කරන්න තු හිටියා. එතකොට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මොකද්ද කිව්වේ? ඔහු කිව්වා අහවල් දිනේට කලින් ඉදිරිපත් වෙන්නේ නැත්නම් සියලු දෙනාගේ දේපළ රාජසන්තක කරනවා කියලා. දැන් එලෙස ප්‍රකාශ කරන්න පුළුවන් මේ රටේ සාමාන්‍ය මිනිස්සු සම්බන්ධයෙන්, මේ වැඩ කරපු සේවකයෝ සම්බන්ධයෙන්, සේවිකාව සම්බන්ධයෙන්. හැබැයි මේ ආයතනෙට මේ සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් නැත්තේ ඇයි? මොකද මේ මාස ගණනාවක් තිස්සේ කිසිම රෝගීක වාර්තා නොවෙන්න මේ රටේ සියලුම ප්‍රජාවන්, ආයතන, සේවකයෝ, සෞඛ්‍යංශයේ අනිකුත් සේවකීන් මේ හැම කෙනාම කරපු වැඩිහත් වීම කැපවීම බලපාලා තියෙනවා. එතකොට ඒක විනාශ කරන්න, ඒක පොළවේ ගහන්න පුළුවන් ද එක ආයතනක හිමිකරුට තමන්ගේ ලාභය සඳහා? අපි ප්‍රශ්න කරන්නේ ඒක. එතකොට ඒ සම්බන්ධයෙන් ඇයි පරීක්ෂණයක් කරන්න නැත්තේ? දැන් නිරෝධායන නීති ශක්තිමත් කරනවා කියලා ගැසට් පත්‍රෙ නිකුත් කරා. ඒතර ඒකට අනුව ෆේස් මාස්ක් එකක් නැතුව හිටියොත් එහෙම අත්අඩංගුවට ගන්නවා. ඒකට අනුව දඩ ගහනවා. ඒතර දැන් ඒ තරමට මේ නීති ක්‍රියාත්මක වෙනවා. පහුගිය කාලේ අපි දැක්කා පොලිස් මාධ්‍ය ප්‍රකාශ කරේ අච්චරක් අත්අඩංගුවට ගත්තා, මෙච්චරක් ගත්තා, අච්චරකට විරුද්ධව දැන් අපි නීති මේ ක්‍රියාමාර්ග ගන්නවල කියනවා. හැබැයි දැන් අපි අහන්නේ මේ ක්‍රියාවලිය නැවත රට තුල ව්‍යසනය නැවත වර්ධනය වෙන්න මග පාදපු, ඒ සඳහා කටයුතු කරපු, වක්කීම් විරහිතව කටයුතු කරපු මේ ආයතනට ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? ඒ නිසා දැන් අද මුළු කටුනායක කලාපේම අරුබුදෙර ගිහිල්ලා රටේ ආර්ථික විශාල අභියෝගයක් ඇවිල්ලා මේ සම්බන්ධ ගන්න ක්‍රියාමාර්ග ගොඩ. දැන් අපි විතරක් නෙමෙයි මේ ආණ්ඩුවේම ප්‍රබල ප්‍රකාශකයෝ වෙච්ච වියත්මග සංවිධානයේ ලේකම්බරයා, අතෝ සභාපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයනේ ලේකම්බරයා, ඔහු කියනවා මේ පෞද්ගලික ආයතනයක් සමග පවත්වපු මාධ්‍ය හමුවකදී මේ කෙලින්ම මේක වෙලා තියෙනවා කියලා. බ්‍රැන්ඩික්ස් ආයතනයේ මේකට වක් කියතුරු මම මේක ප්‍රචාරය කරන්න. විශේෂිත වරප්‍රසාදයක් තියෙන බව පේන්නේ. හරි, ඔබ පිළිගන්නවද හරියට නිරෝධායන ක්‍රියාකලාපයක් සිදු වෙලා නැහැ කියන කාරණාව? මම ඒකල සම්පූර්ණයෙන්ම එකග වෙලා ඔබතුමත් එක්ක. මොකද මම කියන්නේ මේ වාගේ ආයතන අපි ඇත්තටම
प्रश्न दी मे संबंधी मे आयत वग की मेक हरट नियाम इतना अभी आंडू प्रश्न कर आंडू हदन कटेतुराखिलेन वियत्मक संविधान प्रधानी ओह लेखरिया ओह कर्ण मे प्रकाश संबंध आंडू मुखदी आंडू अहम मे संबंधी हेलिदरवकंडोनी अरे देपल राज कट्टी मध्यप्रकाश में दंग मे संबंधे मुखदी अय मे संबंधी क्रियात्मक इलाकट दमे खटुनायक प्रदेशी नटन आंडू हमुदाव दायन कर्ण नाड़गम मे कर्ण से क्रीडाव मेरटर विदेश विनिमेना प्रधान स्थानेक्तम एगलू कर्मा इवगेम विदेश लांगिक श्रमिक दमे दिगुलुट मे आंडू मे व्यसनीसराबिट आंडू नरमुखम मेनल तीर विदेश लांगिक श्रमिको बहुगी काले मियगिया हेटकटासन प्रमाण इवगेम समहर सीधीन सागत्त इतरम विशाल पीडन रखी अहिमला ओण लंकावट गिनेम सदावेच अखंड कठिन बड़पीडी लखने हिमें कदम आवाब वार्ता मिच्चर गिना वकील एक इतोड़ आंडू गिना दें मेहम गिनाम तो प्रश्न विनिंग प्रश्न दी एग प्रश्न उन्े मे मे मेकिन सुपीरी व्यापारी आवरण दिखलांट किसीम प्रश्न तू नीति क्रियात्मक मे अवल वेला इतोड़ ओण संबंध क्रियात्मक दें मे खटुनायक हमकर संबंधी सेवक इन संबंध क्रियात्मक बहुमत दें पहुगीय अक्टोबर मस एक सामान अक्टोबर एक रात्रि दहाती हेट सेविकाव हतरीपस् दिन पेहरगण मेकेम पेहरगनी मेकट मे विनमुनहरी दिन बे लियन मुल लियन के मुल प्रदेश कटुनायक ये सेवक सेविक हतरीपस् दिन आत इनवा कांता उसीपस् दिन इवागेम गर्भणी कांता किन्नो इवागेम दरू दिन्नो देगोलो गिहिलगा हमुदावे इट बस हमुदावें पेहरगना अड़म तर पी एच महत्व मे कौर मेदिहत्व इन्े मे रे दुलाहाट इकट कर से मेकन रे दुलाहाट इकट करना बेटा इतना मे संबंधी ये सेविक सेविकाव पशु विविध स्थान विविध आयतल मध्य आयतल मे संबंध वीडियो पट तीन ओण वार्ता ओण कर्मजिपत कल पुट मे ओण ओण की हड मम्मिकेन अभी मे गैन रेमद पटवगन गिना इतरा मे अडम तरम अपीट कोहेट दे गिनिया मुकट द गिनिया किलवत किए अपीट ऐति अक्न अभी कोहेट द गिनिया निकल धनगन अपीट ऐति अक्न अपीट मुकद वे निकल धनगन अभी मेरटे महानसुला वेडकर मिनीसु अभी हिंगा नो निमे अभी नीति रोधी किसीम दराने अभी आंडूड खरदर अक्नमे एल तमय अपे एल तमय अपे जीवत्न इलंग पार इन की अन्न को अभी चंदे अपे चंदे इलगिन अभी चंदे कालट वितराई एलट ओण विन्नी अभी मेहम कथाकर अट मेकर बलवेडी निशाई इला तव की अपे देवाकर बस अपेट दुनि तपर गा दूम पेकर गपेट विलावक दुने अडम तरह पनावदागन विलावक दुने पेन हदन निप पेतम वटल तीन कि हमदाव अपट की कट्टी वरा हमदाव अपट सलक हिकार हरियाणा जाति अपराध एक्लावि एक सेविका प्रवेश मे सेविकावंट पव मे कील तीन कथा मे की इतकोट देहम कर दिन अति मुखद आंडू अभी प्रश्न कर दे मे मे प्रश्न निशातम अभी आंडूट मुलईदल अनतर मेरटे जनता मेक हमुदाव मे मे व्यसने मूलिकत् गो विशाल गटलू कति विनो कि देंगे निर्माण लती दे मे मे वील मे गार्मेंट फैक्ट्री सौदरी अंग सौदर गत्त विधि दे मे वगेम बेटकर कैगल रोहली कैगल रोहली सेवेकरपू डॉक्टर पुष्प समरवीर ऐट कोविड दासाधन कि वार्ताऊना ए रोहले तुंदेन कुट वैद्यु तुंदेन कुट को आसाधन वार्ताऊना मुखद सिद्धुण अक्टोबर दहतुन पांदर एकट मे वैद्युरे गेदट खड़ापेन हमुदाव खड़ापेन लगे ऐगे स्वामपुरुषत् वैद्युरे मे दिन्नम कुदरगने हेदुआ केलिम्म निरोधायन निरोधायन सिद्धागिल अरगने हेदुआ ऐगे दीनियत ये दीनि एक पलिन दवस विभाग लियलासपे लीलाइटी देवनी दवस विभाग लियान दें ये संबंधी वे कोविड आसार दिन आसार दिन संबंधी मुनोहर क्रियामार्ग क्रियामार्ग मिनमें मिथना सिद्धवीन अरे वेड़े मैं रेट गेट कड़ हावे अरे स्वाम पुरुष इलेनो दुर्कथन मग्गण दुर्कथन मग्गण अवहर करवसान गिनी वाहन तुना पे कैगल एंब्युलेंस हता करो एंब्युलेंस हता कौद कि गिनी हदन इतना तुर तुर वार्ता विला अवसाने अभी तुर तुर वार्ता वैद्य संघम पवा मेक मेदिहत्नो मेदिहत् मे क्रियावली मेले विनेक वक्त अभी हाँ दें मेक मेहम कर पुड़वां दें मिनी दें मे मेरटे सामान जनता प्रश्न करना उबो उबकिदरटवील मे रोग दिन पेहरगनाबकमति वो अनदन दंड को गिनी दंड मे समहार पौल धरव दिमापियो वेंगे
ස්වාමී පුරුෂය බිරිඳවෙන් වෙලා දැන් මොකද්ද මේ කරන මේ 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 නිරෝධායනය කියලා මොකද්ද මේ කරන ක්‍රියාවලිය තව සමහරුන්ට දැන් කෑගල රෝහලි මේ පරිණතතාවට මේ පොසිටිව් වුණාන් පස්සේ ඉතුරු මේ සේවකින් මොකද්ද කිව්වේ ඒගොල්ලෝ කිව්වා ගෙවල්වල යන්න කියලා ඉතින් රෝගේ එක මේකට කිසිම දැන් නියාමනයක් නැහැ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසියාකාර උපදේශන සේවයක් රෝහල්ට ලබා දෙන්නේ නැහැ අපි මාධ්‍ය වෙත කියනවා වෛද්‍යරුන් ගහන්න රෝහල්වල ප්‍රධානීන් ගහන්න නිසි උපදේශ මේකට සාමාන්‍ය මෙවැනිහිකදී උපදේශ මාලාවක් ලබා දෙනවා රෝහල්වලට මෙලෙස කටයුතු කරන්න කියලා එහෙම උපදේශ මාලාවක් නැහැ අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේකට මෙහෙයුම් යාන්ත්‍රණයක් නැහැ මෙහෙයුම් යාන්ත්‍රණය සකස් කරන ඒකාබද්ධ අර හදලා තියෙන්නේ අර හමුදාපතිගේ නායකත්වයෙන් තියෙන එක තියෙනවා ඒක තිබ්බට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒකාබද්ධ මෙහෙයුමක් නැහැ දැන් හොරණ රෝහලේ මේ ආකාරයෙන් ප්‍රශ්නයක් පැන නැගුණා එතනත් ප්‍රශ්නේ මේකමයි इतना प्रश्न एक पुद्यलेकुट आसादन वार्ता उना इतने वेडकरपु कांतावकट हेदीयकट इति ऐट ऐगि स्वयं पुरुषयट तीनो किल आरंच तोरतुरु वार्ता उना एतुरे ए संबंध क्रियात्मक करन किसीम वेडपिल्लक तिबुन्ने देन दनटमत सौख्य सेवे इन्न सौख्य सेवकिन तमा वेडिम अवधानम तीन्ने ओउंट पीसीआर करन्न प्रश्नयक उनाम इक्मनिन पीसीआर करन्न क्रमवेदयक नै एतुरे मोकद्द मे टेलीफोन कॉल गन्न देन्नेत नैतुव मे कावद मे किन्ने मे अपराधकारद इति मे प्रश्ने तीन्ने अपि मुले इदलम किव्वा දැන් මේක රෝගයක් මේ ඉන්නේ ආසාදිතින් මේ ඉන්නේ රෝගීන් රෝගීන්ට සලකන විදිහට නෙමෙයි හමුදාව ගියහම මේක වෙන්නේ දැන් මේක හමුදායි ප්‍රශ්නකුත් නෙමෙයි මොකද හමුදාව පුහුණු කරලා තියෙන්නේ පොලිසිය පුහුණු කරලා තියෙන්නේ යුද්ධයකට අපරාධකාරයෝ අල්ලන්නේ ඉතින් ඒගොල්ලොන්ට ගියහම පස්සේ වෙන්නේ මේ අපරාධකාරය ඒක තමයි කියන්නේ අපි දැන් ඔක්කොම වට කරලා තියෙන්නේ කවුරුත් හෙල්ලෙන්න හදන්න එපා පැනලා දුවන්න හදන්න එපා කියලා කියන්නේ ඒකයි ඉතින් ඒක කරන්න 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 සමාජයේ බීතියටපත් වෙනවා ලෙඩු හැංගෙනවා මේ කවුරුත් ඉස්සරහට එන්නේ නැහැ තමන්ට රෝගේ තියෙනවා කියලා කියන්නේ. මොකද මේක දැන් රෝගයකට වඩා බරපතල මේ හමුදාවේ මේ පරිපෝකණයක. මේ කියන මේ මේ තර්ජනයට ලක් වෙන එක. ඉතින් මේ මේකේ මොකද්ද වෙන්නේ? මේ වසංගතය තව ව්‍යාප්ත වෙන්නේ මේ තත්ත්වය බලපානවා. ඒ වගේම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් කරන මේ ක්‍රියාවලියට හමුදා ප්‍රතිවරය ඇතුළු ඉතුරු අයට අධිකරණ ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය නම් ඒ සඳහා වෙච්ච අපේ වෛද්‍ය සංගම් ඒවට ක්‍රියාත්මක වෙන සූදානම් ඉන්නවා. ඒ නිසා අපි ආණ්ඩුවට අනතුරු වගවනවා මේ වසංගතය මර්ධනය කරන්න ඕනේ. ඒ ගැන විවාදයක් නැහැ. ඒ වගේම මේක සඳහා මැදිහත් වෙන කැප වෙන හමුදාවෙ ඉන්න සෙබළුන්ට නිලධාරින්ට අපි ඒටත් ඒක අපිට මේක ගැටලුවක් නැහැ. උන් ඔවුන්ගේ ජීවිතෙත් අපි යොමුලක් කරා මේ වැඩේ කරන්නේ. හැබැයි අපි කියන්නේ දැන් මේක මෙහෙම කරන්න පුළුවන්ද? අනිත් එක හමුදාවට මේ සඳහා වෙච්ච පුහුණුවක් තියෙනවද? සෞඛ්‍ය සේවකින්ට අඳුම්තරම් මේ සඳහා වෙච්ච යම්කිසි ඉවක් පුහුණුවක් තියෙනවා. දැන් හමුදාවේ සෙබළුන්ට තියෙනවද මේ සඳහා පුහුණුවක්? ඇත්තටම මෙතන කරන්නේ හමුදාවත් බිලිදීමක් ඇත්තටම. අපි හමුදා සෙබළුන්ට කියනවා ඔබවත් බිලිදීමක් මේ කරන්න. ඔබ නොදන්න ක්ෂේත්‍රයකට ඔබ කවුරු හරි දන්න ක්ෂේත්‍රයකට යොමු කරන එක ඔහුගේ රාජකාරිය කරන්න කියලා කෙනෙකුට බල කරන එක ඒක ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් දැන් මේ කරන්නේ මොකද්ද? මේ කරන්නේ ඉන්නේ ඔවුන්ට කිසිම ආකාරයක පුහුණුවක් ඔවුන්ට කිසිම ආකාරයක දැනුමක් නොමැති ක්ෂේත්‍රයකට ඔවුන් යොමු කරනවා. ඉතින් අපි දැක්ක වැලිසර නාවික හමුදා කඳවුරේ මොකද සිද්ධ වුනේ කියලා. එක්කෙනෙකුට දෙන්නට ඇතුළ මුළු කඳවුරටම හැදෙන දිර බලාගෙන හිටියා. දැන් අපි අහන්නේ වැලිසර හාමි කැම්ප් එකේ නේවි කැම්ප් එකේ කරපු විදියට දැන් මේ රටේම කරන්න හදන්නේ. ඒකත් අපි අහනවා ආණ්ඩුවේ. මොකද දැන් මේ ඉතුරු ස්ථානවල තියෙන ප්‍රශ්න කතා කරාම දැන් ඉන්න නිරෝධායන මධ්‍යස්ථාන වාර්තාවල දින තොරතුරු පොග්ගල නාවික හමුදා විසින් පවත්වාගෙන නිරෝධායන මධ්‍යස්ථානයේ තියෙනවා. මම මේ කියන එක සිද්ධියක්. මේ සම්බන්ධයෙන් ඔවුන් මේනකොට හියුමන් රයිට් කමිෂන් එකට පැමිණිල්ලක් දාලා තිනවා. මෙතන නිරෝධායනය කරන්නේ මේ විවිධ වරායමනේ රට ඇතුළට එන කණ්ඩායම තමයි නිරෝධායනය කරන්නේ. එලෙස ආපු කණ්ඩායමක් කියනවා 12 දිනක කණ්ඩායමක්. ඔවුන් මීට සති 6කට කලින් තමයි අරගෙන ආවේ. සති 6කට කලින් අරගෙන ආවිල්ලා ඔවුන්ව දවස් 14 නිරෝධායනය යොමු කරා. දැන් ප්‍රශ්නයක් නැහැනේ නිරෝධායනය යොමු කළ යුතු. නම් නිරෝධායනය කරේ කොහොමද? එක වැසි ගිලියයි. සැනිටයිසර්ස් නැහැ. ඊළඟට ෆේස් මාස්ක් නැහැ මොනවත් නැහැ ඒ සම්බන්ධයෙන් වුන් විමසීමක් කරාන් පස්සේ කියලා දුන්නා නාවික හමුදා නිලධාරින් අපිට මේකට ප්‍රමාණවත් මුදල් ලැබිලා නැහැ ඒ නිසා අපිට මේවා ලබා දෙන්න විදියක් නැහැ ඒතකොට ඒවා නැතුව තමයි නිරෝධායනය සිද්ධ වුනේ මොකද්ද වුනේ අවසානයේ සති දෙක අවසානයේ එළියට යන්න හදනකොට PCR එක කරාම දෙන්නේ පොසිටිව් ඊට පස්සේ මොකද වුනේ ඒ දෙන්න වැවූ IDH රෝහලට යවල ඉතුරු අය ටිකව තව දවස් 14ක් ඉන්න කියලා එතකොට දැන් තව දවස් 14ක් ඉන්නවා මාසේ එතන නොසන්සුන්තාවයක් ආවා ඒ නොසන්සුන්තාවය එහෙම තියද්දි තව දවස් 14ක් තියාගත්තා ඒ දවස් 14 ඉවරලා ආපහු අර විදිහම තියාගත්තා. එකම කාමරයක එකම ශාලාවක ඇඳන් වෙන් කරලා තියෙනවා. නමුත් පාවිච්චි කරන විදිහ පහසුකම් පොදු පහසුකම් ඒ වගේම අරගෙන ආරක්ෂක උපකරණ ලබා දෙන්නේ. ඒ දවස් 14 ඉවරනම බස PCR එක කරද්දී තව එක්කෙනෙක් පොසිටිව්. දැන් මොකද උනේ? එනවා ඒ පොසිටිව් වෙච්ච කෙනා ඇවිල්ලා IDH එකට. ඊට පස්සේ ඉතුරු අය තව දවස් 14 තියාගන්න. දැන් මේ විදිහට සති 6ක් ඔවුන්ව රඳවගෙන තියන්න ඔවුන් මානව හිමිකම් කොමිසමට මේ වෙනකොට පැමිණිල්ලක් කරලා තියෙනවා. දැන් මොකද මේ නිරෝධායන ක්‍රමය? මේ නිරෝධායන ක්‍රමය කියලා කියන්නේ කණ්ඩායමක් හමුනවස ඕකෝන් පොලිමිට හැදිලා ඉවරනක නිරෝධායනය කරනවා. දැන් අපි අහනවා ආණ්ඩුවේ උපාය මාර්ගය දැන් තියෙන්නේ මේ රටේ ජනගහණය අඩු කර ගැනීමේ පිළිවෙතක්ද? මොකද මේක යුරෝපයේ සමහර රටවල් මෙවැනි ප්‍රවේශයක් ගත්තා කියලා විශාල විවේචන සංවාදයක් ආවා.
වැඩිහිටියෝ වැඩිහිටි ජනගහනය අඩු කරගන්න මේ වසංගතය පාවිච්චි කරලා යුරෝපයේ සමහර නායකින්ට දේශපාලන නායකින්ට විවේචනයක් ආවා. අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා වැලිසර ක්‍රමයටද යන්න හදන්නේ. වැලිසර නේවි කැම්ප් එකට ඔක්කොටම හැදෙනකන් ඉඩ දීලා බලාගෙන හිටියා. ඒ ක්‍රමයටද මේ නිරෝධායනය කරන්න හදන්නේ. ඒ ක්‍රමයටද මේ යන්න හදන්නේ. ඊළඟට කුලියපිටි රෝහලේ පහුගිය දාසේ ඉඳ මේ දින දෙකකට කලින් වාර්තා වෙච්ච සිද්ධිය. කුලියපිටි රෝහලේ දින දෙකකට කලින් රෝගීක් වාර්තා වුණා. කොවිඩ් ආසාදනය වෙච්ච රෝගීක් වාර්තා වුණා. වාර්තා වුණාන් පස්සේ ඒ රෝගියා සති එකහමාරක් රෝහලේ ඉඳලා තියෙනවා. එතකොට සති එකහමාරක් එයා වෝඩ් දෙකක ඉඳලා තියෙනවා. මෙඩිකල් වෝඩ් එකක ඉඳලා තියෙනවා. ඊළඟට ICU එකක ඉඳලා තියෙනවා. දැන් මේ වෝඩ් දෙකේම සේවකයෝ 52කට නිරෝධායනයට යන්න සිද්ධලා තියෙනවා. නෑ සිද්ධියක් විදිහට මේක වෙන්න පුළුවන්. මෙතන විය හැකි තාම නෙමෙයි ප්‍රශ්න දෙන්නේ. මෙතන ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි මේ 52ක් නිරෝධායනයට යවන්න වෙන්න බලපාලා තිනවා දැනටමත් මීට කලින් මේ වසංගතය ආපු වෙලාවේ ස්ටාෆ් එක සේවක මණ්ඩල යම්කිසි විදිහයක රොටේෂන් එකක යම්කිසි විදිහයක අර එක එක කාල රාමු වෙන් කළා ඒ කාල රාමු වල වැඩ කරන්න ඉන්න කියලා යම් වෙන් කිරීමක් කරා ආයතනවල රාජ්‍ය ආයතනවලත් මේක කරා පෞද්ගලික අංශ ආයතනවලත් කරා දැන් මේ ආයතනයේ උදාහරණයක් ගත්තොත් බෑන්ඩික්ස් ආයතනයේ දවස් 14ක් තිස්සේ වැඩ ආරම්භ තියෙනවනේ උණ තිනව කියලා කියද්දි බලහත්කාරයෙන් ඒතකොට මේ බෑන්ඩික්ස් ආයතනයේ තියෙන ප්‍රධාන විවේචනයක් තමයි අපි කියමු දැන් මේ කෙනෙක් ඉදිරි ඉන්දියාවෙන් ගෙනාවා ඒ ගෙනාවේ ඒ වෙලාවේ තිබිච්ච අවධානය අඩු නිසා right එතන එක වුණා කියලා කියමුකෝ දැන් දවස් 14ක් තිස්සේ අපිට උණ තිනව කියලා කියද්දි සේවකයෝ කහිද්දි මේ තරම් අවධානයක් තිබුණ නැද්ද ඒතකොට එතන විවේචනයක් නේද දැන් මේ ගොඩනැගෙමි තින් දැන් ආණ්ඩුව ආයතන ඇතුළේ මොකද්ද වෙන්නේ මේ ස්ටාෆ් එක වෙන් කරන්න ඕනේ නැද්ද සේවකයෝ වෙන් කරන්න ඕනේ නැද්ද සේවිකා වෙන් කරන්න ඕනේ නැද්ද ඒක දැන් පහුගිය වසංගතයේ මේ තරම් වර්ධනය වෙලා නැති තත්ත්වයක් ඇතිව ඒක කරා නම් දැන් නොකරන දින තර්කේ මොකද්ද? ඒතර ආණ්ඩුව හිතනද මැරෙන්නේ නැහැ කියලා. ඒකද මේ තර්කේ. දැන් මේ පහුගිය කාලේ මේ මරණ සංඛ්‍යාව අඩු වෙච්ච නිසා මරණ සංඛ්‍යාව වැඩි වෙනකන්ද මේ කින විදිහට හැසිරෙන්නේ ආණ්ඩුව. මරණ සංඛ්‍යාව අඩු වෙනවා කියලා අපි හිතමු. ඒත් මේ රෝගෙන් තියෙනව නැවත පසුබලපෑම් තියෙනවා. සයිඩ් ඉෆෙක්ට් තියෙනවා. මේකෙන් නැතු නැවත පසු වෙන බලපෑම් තියෙනවා. ඒතර ඒ බලපෑම් වලට කවුද වන්දි ගෙවන්නේ? මේකට වැළඳෙන අයද වන්දි ගෙවන්නේ? ඒ නිසා මේ ප්‍රශ්නය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැන් මෙහෙවඩ විදිය විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකීන්ට PCR කරන්න විදියක් නැහැ. මීට කලිනුත් අපි මාධ්‍යවල වාර්තා කරා මේ වසංගතයේ වෙලාවේ වසංගතයේ මැදිහත් වෙච්ච සෞඛ්‍ය සේවකීන්ට අන්තිම OT ලබා දුන්නේ මේ ආණ්ඩුව. අතිකාල ලබා දුන්නේ නැහැ. ඊට කලින් මාසවල ගත්ත වැටුපට වඩා අඩු වැටුපක් අප්‍රේල් මාසේ මේ මාසේ ගත්තේ. බලපිටි රෝහලේ වර්ජනයක් ආවා. අපි මැදිහත් වුණා අපේ වෘත්ති සම්පතියේ ඒ වැඩ වර්ජනයට. සාධාරණ ඉල්ලීමක්. ඇයි මේ වගේ වසංගතයක් එක්ක වැඩ කරාට පස්සේ අතිකාලේ දෙන්න බැහැ නම් ආණ්ඩුවට. එතකොට මොකක්ද ආණ්ඩුව කියන්නේ? මොකද්ද සූවිරුව කියලා කියන්නේ? එතකොට මෙතන වෙන්නේ මේක ඉතාම භයානක තත්ත්වයක්. අපි ඉල්ලා හිටන මාධ්‍යනේ මේක වාර්තා කරන්න කියලා හැම මාධ්‍ය ආයතනයක. මොකද මේකට හේතුව මේ සෞඛ්‍ය සේවකයෝ අනතුරකට ලක් වුණොත් එහෙම රෝහල් ක්ෂේත්‍රයට අනතුරකට ලක් වුණොත් එහෙම මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න හම්බුෙන්නේ නැහැ. මේ තොග ගන්නට රෝහල් වල මේ වගේ PCR තොග ගන්නට සේවකයෝ නිරෝධායනය කරන්න සිදුනොත් සෞඛ්‍ය සේවකයෝ වෛද්‍යරු හෙදියෝ කනිෂ්ඨකාරයන්නේ මේ ඔක්කොම නිරෝධායනය කරන්නුත් එහෙම තොග ගන්නට මොකද්ද මේ රටේ සිද්ධ වෙන්නේ ඊට පස්සේ මේ ප්‍රශ්නේ මුහුණ දෙන්නේ කොහොමද රෝගීන් කොහෙටද යන්නේ ඊට පස්සේ ගෙවල් ඉන්න කියලාද කියන්නේ ආණ්ඩුව දුම්මුට්ටි අල්ලන්න කියලාද කියන්නේ අර කවුද කියනවා වගේ ඒගොල්ලෝගේ එක එක ඉන්නවනේ අර දැන් උපදේශ දෙන කට්ටිය දුම්මුට්ටි අල්ලද්දි මේකෙන් බේරෙන්න හදන්නේ ඉතින් ඒ නිසා මේකෙන් බේරෙන්න දැන්වත් අපි ආණ්ඩුවට කියනවා මේ කරන්නේ ආණ්ඩුවර මීඩියාවට වෙන්න ෂෝ එකක් කරන් යනවා ඒ දෙකක් එහෙම මෙහෙන් අල්ල පෙන්නන සමස්ත යාන්ත්‍රණේ මෙහෙවුමක් නැහැ දැන් වෛද්‍යවරියගේ ගෙදරට පැනලා අල්ලන්න හදනවා ඊට කලින් සේවකයෝ ටික කෑගල රෝහලේ සේවකයෝ ටික ගෙවල් වලට යවනවා මේ ප්‍රශ්නේ වාර්තා වුණාන් පස්සේ තව තැනක ගිහිල්ලා කටුනායක ඒ ආසන්නයේ හෙදියන් දෙදෙනෙකුට වැළඳුනා කියලා තමයි කියන බෝඩිමට පැනලා තියෙන බෝඩින් පැනලා වට කළා එක එකව තෙල්ලෙන්න එපා දුවන්න ඇස්සෙන්න එපා උඹලා අපි ගෙනිනවා කියලා තර්ජනය කරනවා මොකද්ද මේ කරන්නේ මේක නියාමනයක් නැද්ද මේක ඒකාග්‍රතාවය මොකක් හරි ඒකාබද්ධ මෙහෙයුමක් නැද්ද අපි ප්‍රශ්න කරනවා ඊළඟට දැන් මේකට අදාළවම පුජ්ජලික අංශයේ මේ PCR බාර දී. දැන් කලින් මේ ප්‍රශ්නේ මතුවෙච්ච වෙලාවේ පෞජ්ජලික අංශයේ PCR එක දෙන එක සම්බන්ධ විශාල විවේචනයක් ආවා. ඒකල ආණ්ඩුව මුලින් යන්තම් මේ කරන හදලා පස්සේ අකුල ගත්තා. දැන් මොකද්ද කරලා තියෙන්නේ? රුපියල් 6500ට PCR එක කරන්න බාර දීලා දෙනවා පෞජ්ජලික අංශයට. මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? දැන් මාතලේ ලක්ගල රෝහලේ අපි දැන් එක කියන්නේ PCR පරීක්ෂණ කරා ඒ පරීක්ෂණ 80 ගණක් කරා 80 ගණෙන් 16ක් වැරදිලා තියෙනවා. 86කින් 16ක්ම වැරදිලා තියෙනවා. ඒතරම් විශාල ප්‍රමාණයක් වැරදින්නේ බෑ. මොකද්ද ප්‍රශ්නේ? මේ සඳහා පුහුණුවක් නැහැ. මොකද මේ අර මේ සඳහා පාවිච්චි කරන ටූල් එක නැත්තම් ඒ සඳහා පාවිච්චි කරන උපකරණය පාවිච්චි කිරීම සඳහා විශේෂ පුහුණුවක් අවශ්‍යයි. හෙදියන්න. නැත්තම් කවුරු හරි පාවිච්චි කරන කෙනෙකුට. එතකොට මේ විශේෂ පුහුණුව නැතුව මේක කරන්න බෑ. ඉතින් එහෙම කරපු ගමන් එතන සිට මේ පරීක්ෂණේ වැරදිනවා. එතකොට දැන් මේ ආයතන කවුද මේක දෙන්න කියලා කිව්වේ? අපි අහනවා අමල් සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂක අමල් හර්ෂද මේක පිටිපස්සේ ඉන්නේ. මේ ව්‍යාපෘති පිටිපස්සින් න්යාද අපි ප්‍රශ්න කරනවා පෞද්ගලිකංශයට මේක විවෘත කරේ ඇයි
පෞද්ගලිකංශ විවෘත කරන්න නෙමෙයි අත්‍තරම කරන්න උනා අඬු මේ වෙලාවේ මේ වෙලාවේ කළ යුතු තියෙන්නේ පෞද්ගලිකංශයේ මේ කටයුතු සඳහා රජයට මේ මොහොතට తాවකාලිකව අත්පත් කරගනි ඒක ආණ්ඩු ගතිතු ප්‍රතිපත්ති මිදීරණ ආණ්ඩුට කරන්න බැරි නම් PCR කරන්න ප්‍රමාණය ඉක්මවා ගිහිල්ලා නම් පෞද්ගලික රෝහලවල දින මේ PCR නැත්නම් මේ පරීක්ෂණාගාරවලට නියෝගෙන් නිකුත් කරනවා ආණ්ඩුව මේ සඳහා අවශ්‍ය උපකරණ ලබා දෙනවා මේව නොමිලේ කරලා දෙන්න ඕන කියලා. එතකොට ඒකයි කළ යුතු දින් දැන් මොකද්ද කරේ? ස්ථාලේරියා දැන් ඒකෙන් වෙලා තියෙන මොකද්ද? 6500 කියන නියාමන මිලක්. දැන් ආණ්ඩුව මේ කිසිම එක පාලන මිලක් පාලනය කරන්න බෑ. ඒක අපිට පේන ඕන හාල් මිල වෙලුවන් පස්සේ දැන් මේකේ වෙලා තියෙන්නේ නව ලෝක රෝහල මේක 7000ට කරනවා. ලංකා හොස්පිටල් එක 8800 කරනවා. දැන් 6500 නේ ගාන නව ලෝකේ කොහොමද 7000ට කරන්නේ? ලංකා හොස්පිටල් එක 8800 කරන්නේ කොහොමද? ආණ්ඩුව මේකට උත්තර දෙන්න ඕන. සෞඛ්‍ය අධ්‍යක්ෂකවරු මේකේ ඉන්න නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක මේකට අමල් හර්ෂ ඔහු උත්තර දෙන්න ඕනේ. දැන් මේ සම්බන්ධයෙන් මොකද්ද මේ මේක PCR කියන මේ ආණ්ඩුව කියන 6500 ගාන ඉක්මවා කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් පිළිතුරු ලබා දී යුතුයි. ඉතින් මේ මේ පරීක්ෂණ වැරදිලා සියට් ආයතනයේ මුලින්ම මේ ආයතනයේ වහලා නිරෝධායන කටයුතු වලට යටත් කළා අර සම්පූර්ණ පිරිසුදු කළා. පසුව ඒ ආයතනයේ දැන්වීමක් දාලා තිබ්බ පත්‍රයේ පුවත්පතක ඒ කරපු PCR එක වැරදි කියලා. මොකද පෞද්ගලිකංශ ආයතන වල ඔක්කොටම ආණ්ඩුව බල කරලා තියෙනවා PCR කරන්න කියලා. ඒක හොඳයි. ඒ ආයතන වල PCR කරන එක. නමුත් ඒව කරන්න කියලා තියෙන්නේ මේකේ ප්‍රයිවට් හොස්පිටල් වලින්. මේකට කීයක් හම්බ වෙනවද මේ ඕඩර් එකට? මේ 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 වැඩේ මේකට හදලා දුන්නට කමිෂන් එක කීයක් හම්බිනවද? කවුද මේකේ ඉන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වැඩේට මේ මිලස පෞද්ගලිකංශයේ PCR කිරීම සඳහා පවරන්න කටයුතු කරපු නිලධාරියා කවුද සෞඛ්‍ය අමාත්‍යාංශයේ? කොමිස් මුදල කීයද? ඒ නිසා මෙතනම වසංගතයක් කිව්වට ඔක්කොමලා ඉන්නේ බොරදියේ මාළු බාන වැඩේ. ඒ නිසා ආණ්ඩුව බලනවා මේක පාවිච්චි කරලා නිරෝධායන නීති ගේන්න, නිරෝධායන නීති ගේනලා රැස්වීම තහනම් කරන්න. මොකද ආණ්ඩුව දැන් රැස්වීම තියා ගන්න ඕනේ. තියන්න එකම රැස්වීම තමයි අර පාර්ලිමේන්තුවේ 225 රැස්වීම. ඒක තිබ්බාම ඇති. ඒතර ඒකට නිරෝධායන නීතිත් නැහැ. ඒක කරනවා ජනතාවට රැස්වෙන්නත් බෑ. ඒ නිසා දේශපාලන අයිතිවාසිකම් හවුස් කරන්න මේක පාවිච්චි කරනවා. තව කට්ටිය සල්ලි හම්බ කරන්න පාවිච්චි කරනවා. තව කට්ටිය නීතියට උඩින් පැනලා බල්ටි ගහලා කිසි ප්‍රශ්නයක් නැතුව එහෙන් වැජඹෙනවා. තව මිනිස්සු පිරිසකට යන්න තැනක් නැහැ, ඉන්න විදිහක් නැහැ. ගිහිල්ලා බලහත්කාරයෙන් ඇතුල් කරලා මේ ඇතුල් කරපු සමහර නිරෝධායන මැදිස්ථාන පහසුකම් නැහැ, ටොයිලට්ස් නැහැ. ඒවා වීඩියෝ පිට දාලා තිනවා මාධ්‍ය සමාජ මාධ්‍ය වලට, ඔබට බලන්න පුළුවන්. අපි ඉල්ලා හිටිනවා ඒවත් නිරීක්ෂණය කරන්න කියලා. ඉතින් මෙන්න මෙහෙම මහා විශාල අවුලක් බවට පත් වෙලා තිනවා. මොකද්ද ප්‍රශ්නේ? අපි මුලින් මේ සාකච්ඡාවේ ආරම්භයේ කිව්වා වගේ මේ ප්‍රශ්නේදී සෞඛ්‍ය අංශ වලට බලය දෙන්න, සෞඛ්‍ය අංශ ශක්තිමත් කරන්න. නැත්තම් මේ යන විදිහට හමුදා මේ කරන් යන වැඩින් සිද්ධ වෙන්නේ සෞඛ්‍ය සේවයේ ඉන්න සේවකයෝ පව අධෛර්යමත් වෙනවා. ඔවුන්ගේ චිත්ත ධෛර්ය දුර්වල වෙනවා. ඔවුන් හිතන මොකටද අපි ඉන්නේ කියලා. දැනටමත් එක PHI මහතුන්ගේ ප්‍රශ්නේ අවිල PHI මහතුරු සරි වරින් වර නිවේදනය කරා අපි ඉවත් වෙනවා කියලා මේ කටයුතු වලින්. මොකද PHI මහතුරු ගිහලා නිරෝධායනය කරලා බෝඩ් එක ගහලා එනවා. ඊට පස්සේ දවසේ රෑ ගිහලා හමුදා වරන් එනවා. එවැනි සිදුවීම් වාර්තා වෙලා තියෙනවා. එතකොට එහෙමනම් PHI මහතුන් මේ කටයුත්තේ අධිකාරියක් නැහැ. ඒතර ඔවුන්ට අධිකාරිය නැතුනම ඔවුන් නදහැරිමත් වෙනවා. ඔවුන් මේ කිසි ක්‍රියාවලිය ඉවත් වෙනවා. ඒ නිසා සෞඛ්‍ය අංශ වලට අවශ්‍ය අධිකාරිය දෙන්න මේ විශේෂයේදී සෞඛ්‍ය අංශ වලට මේ විශේෂයට අවශ්‍ය මුදල් වෙන් කරන්න, ප්‍රතිපාදනය වෙන් කරන්න. පෞද්ගලික අංශේ ඉල්ලමක් කරගෙන දෙන්න එපා මේ වැඩේ. ඒ වගේම හමුදාව අවශ්‍ය ප්‍රමාණයට මෙදිහත් කරගන්න. මේකේ නායකත්ව කාර්යභාරයට, මේකේ මූලික මෙහෙයුම් කාර්යභාරයට ලීඩර්ෂිප් දෙන්න. දැන් මේ හමුදාපති මේකට යොදාගෙන කරන වැඩේම ඉතාම බරපතලයි. ලෝකේ කොහෙද හමුදාපති කෙනෙක් දාන්නේ මේ වැඩේ කරන්නේ? එයාට තියෙන දැනුම මොකද්ද මේ විශේෂ සම්බන්ධ? ඔහුට හමුද යුද්ධයේ සම්බන්ධ, මේ විශේෂ සම්බන්ධ අවබෝධයක් ඇති. නමුත් මේ විශේෂ සම්බන්ධ ඔහුට තියෙන දැනුම මොකද්ද? මෙතන තියෙන යුද්ධයක්ද? නැවත අපි ප්‍රශ්න කරන්නේ. ඒ නිසා මේ ව්‍යසනයට රට ඇදගෙන යන්න එපා. මේක මුළු මහත් සමාජයක් මත කඩාපවත්වෙන්නේ. දැන් ආණ්ඩුව තොරතුරු වාර්තා නොකිරීමෙන් තමයි බේරෙන්න හදන්නේ. අපි ආණ්ඩුවට අනතුරුම් ගොනුවා, ආණ්ඩුවට බල කරනවා මේ සම්බන්ධ කටයුතු කරන්න කියලා. ඒ නිසා මේ උද්දච්චකමට වැඩ කරන්න එපා. අපි විශේෂයෙන් ජනාධිපතිවරට කියනවා මේ උද්දච්චකමට මේ කවුරුවත් කියන එක අහන්න තුම මේ කරන්ගෙන වැඩපිළිවෙල මෙහෙම ක්‍රියාත්මක වුණොත් එහෙම මහ විශාල විනාශයක්. ඒකට බන්දි ගෙවන්නේ සමාජය. ඒ නිසා මේ සම්බන්ධයෙන් අර මුළු රටම වැලිවේරී කඳවුරේ ක්‍රමයට, වැලිසර කඳවුරේ ක්‍රමයට නිරෝධායනය කරන්න නැතුව මේ රටේ ජනතාවට මේ විසංගතයේ ව්‍යාප්තියෙන් වැළැක්වීම සඳහා වෙච්ච පියවර ගන්න කියන එක ආණ්ඩුවට අපි බල කරනවා. විශේෂ සංසද සම්බන්ධ විශේෂිත උදාරයේ පවත්වන්න ලැබෙන්නේ මේක සම්බන්ධව කොහොමද කියනවා. දැන් ඒක තමයි අනිත් පැත්ත. ඒ කියන්නේ දැන් මේ තරම් විශාල ප්‍රශ්නයක් තියෙනකොට ආණ්ඩුවට තියෙන අසනීපේ තමයි තවත් බලය වැඩි කරගන්නේ. දැන් මේ ආණ්ඩුවට ජනාධිපතිකම ඕනේ කියලා කිව්වා. ජනතාව ජනාධිපතිකම දුන්නා. 3-2ක් ඕනේ කිව්වා. 3-2 දුන්නා. දැන් ඊට පස්සේ රජෙක් ඕනේ කියලා කියනවා. රජෙක් හදාගන්න විධායක ජනාධිපති ක්‍රමය 78 ව්‍යවස්ථාවේ ආරම්භයේ තිබුණු බලයටත් වඩා ඉක්මවා යන බලයක් ගුණනගා ගන්න ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. ඉතින් ඒක තමයි ආණ්ඩුවේ දෙවන ප්‍රශ්නේ. කිසිදු ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතන හොඳට බලන්න මේ ප්‍රශ්න දෙක එක සමාන නැහැ. නමුත් දැන් පහුගිය ආණ්ඩුවට දේශපාලන විවේචනයක් එල්ල වුණා.
ඉස්ලාම් අන්තවාදයේ වේගයෙන් ව්‍යාප්ත වෙද්දී ඔවුන් සම්බන්ධ තොරතුරු වාර්තා වෙලා තියෙද්දී අහවල් තැන් වලට පහර දෙනවා කියලා වාර්තා වෙලා තියෙද්දී ආරක්ෂක මණ්ඩලෙ මේ සම්බන්ධ සාකච්ඡා වෙලා තිබ්බී තියෙද්දී නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැහැ කියලා. එදා තිබුණු ප්‍රශ්නේ මොකද්ද? එදා තිබුණු ප්‍රශ්නේ බලපොරේ බල කෑදරකම. රනිල් වික්‍රමසිංහ මහත්තයයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අතර තිබිච්ච බලපොරේයි කෑදරකමයි තමයි එදා ඒගොල්ලන්ට ප්‍රශ්නේ උනේ ඒක. අද මොකද්ද තියෙන්නේ? අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි මහින්ද රාජපක්ෂ මහත්තයයි ආණ්ඩුවේ තුරින් ඉතුරු කට්ටියයි මේ තමන්ගේ බලය වැඩි කරගන්න සඳහා විදිහ බල කෑදරකමක් ඉන්නවා බලපොරේක ඉන්නවා. ඒක ඒක ගෙනල්ලා තියෙන්නේ මේ රටේ නැවත මේ තියෙන ආර්ථික මොඩල් එක තව ශක්තිමත් කරගෙන යන්න සඳහා ගෙනල්ලා තියෙන්නේ. හැබැයි දැන් මේ බලපොරේට මේ බල බලයේ ගොඩනගා ගැනීම සඳහා තියෙන කෑදරකමට අතෑරලා දින මොන ප්‍රශ්නද? අතෑරලා දින ජනතාවගේ ප්‍රශ්නේ. ඒ නිසා පාස්කු ප්‍රහාරයේ මිනිස්සු මැරෙන දිහා බලන් හිටියා වගේම සමාන ප්‍රශ්නයක් තමයි දැන් අපි ඉස්සරහට වෙන්නේ. ඒක දෙක දවසින් එක පැයෙන් නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒ නිසා තේරෙන්නේ මොකද මෙතනක් තියෙන ප්‍රශ්නේ ආණ්ඩුවට මේ සම්බන්ධ කිසිම වග විභාගයක් නැහැ. හරි මැරෙන්නේ නැති නිසා වෙන්නේ නැති මේ මේ මේක ව්‍යාප්තෙන් ඉඳී දිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක තමයි මෙතන බලන්න තියෙන්නේ. ඉතින් මේකෙන් වෙන අර අතුරු ආබාධ වලට, දිගු කාලන ආබාධ වලට ශරීරය ඇති වෙන බක් කියන්නේ කවුද? ඒ නිසා මේ හැසිරීම දෙක අපට වෙනසක් පේන්නේ. හැසිරීම දෙක ගුණාත්මක වෙනස්කම් තියෙනවා. නමුත් මේකේ හැසිරීමේ ස්වරූපය ගත්තට පස්සේ දෙකම එක වගේ. ඉතින් ඒක තමයි හාස්‍යජනකම තත්ත්වය මෙතන තියෙන්නේ. දැන් රිෂාඩ් ඇමතිවරයාව අත්තඩම් උඩ ගන්න විදියක් නැහැ. අපි දැක්කා මේ සමාජ මාධ්‍ය ජාලවල මේ සම්බන්ධ විවිධ දේවල් තරුණයෝ පළ කරලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම හාස්‍යජනකයි. දැන් අපි අහන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැන් අර බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවෝ තමන්ට කොවිඩ් ආසාදිනලා තියෙනවා කියලා ඒ මේ ආණ්ඩුසිංහ අතිකරපු බීති නිසා මොනවාරි තැන් වලට වෙලා හිටියනම් ඒ සම්බන්ධ ඉදිරිපත් වෙන්නේ නැතුව ඒක සාධාරණ තත්ත්වයක්. එතකොට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවන්ගේ සේවකීන්ගේ දේපළ රාජසන්තක කරන අහල් දවසර කලින් ඉස්සරහට ආවේ නැත්තේ. ඇත්තටම රාජසන්තක කරන මේ මිනිසුන්ට ඇති දේපළකුත් නෑ වැඳන් ඉන්නේ ඇඳුමයි අර රෙදි බෑග් එක ඇරෙන්නේ. ඉතින් එහෙම තමයි කිව්වේ. හැබැයි දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ හටමන නැත්තේ ඇයි මේ රිෂාඩ් බදුද්දීන්ගේ දැන් ඉස්සරහට එළියට එන්නේ නැත්තම් එයාට ඒ සම්බන්ධ ක්‍රියාත්මක වෙන්නේ? ඇයියාගේ මේ දේපළ රාජසන්තක කරන්න කටයුතු කරන ඔගල කියන්නේ නැත්තේ? ඉතින් මෙතන තියෙන්නේ පැහැදිලිව ජනතාවට ඉතාම තුච්ච විදිහේ දේශපාලන ක්‍රීඩාවක් මේ තියෙන්නේ. මෙතන තියෙන තුච්ච දේශපාලන ගේම් එකක් ක්‍රීඩාවක් බදුර්දීන්ලට දැන් මේ ආණ්ඩුව අපි දැක්ක බලයට එන්න කලින් බදුර්දීන්ලට මේ ඡන්දේ පාවිච්චි කරොත් එහෙම පාර්ලිමේන්තු මේ ගමට එන්න එපා කියලා බැනර් දානවා. ගම්මන් පිළලා ඔය විමල් වීරවංශලා එදා කතා කරේ හිම. දැන් ඒ බදුර්දීන්ගෙම කරයක් දාගෙන ඉන්නවා මහින්ද රාජපක්ෂගේ පවුලේ අය. චමල් රාජපක්ෂ. ඒතොර ඒව දැක්කහම දැන් ආණ්ඩුව මේ කොකා පෙන්නන්නේ කාටද? අපි විශේෂයෙන් කියනවා පොදු ජන පෙරමුණ ඡන්දේ පාවිච්චි කරන ඡන්දායකයට. අපි හිතන්නේ වුන් වහල්ලු කියලා. අපි හිතන වුන් හිතාමතා හිතන්න මතන්න හැකියාවක් තියෙනවා මේ රටේ සිවුරු දිනාට ඡන්දායකෙන් තමන්ට තර්කානුකූල දේවල් බලන්න පුළුවන් මේ කොකා පෙන්නන්නේ මිනිස්සුන්ට. හරිද? දැන් මේ පහුගිය කාලේ අපි දැක්ක පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාස ගානේ සමහර නාලිකාවල පෙන්නවා පාස්කු ප්‍රහාරයේ සිදුවි. දැන් පාස්කු ප්‍රහාරයේ පෙන්නන්නෙත් නැහැ. ඒ පාස්කු ප්‍රහාරයේ චූරිතයෝ දැන් ආණ්ඩුවට ඡන්දෙ පාවිච්චි කරගෙන ගන්න පුළුවන් දිනලා කල්පනා කරමින් ඉන්නවා. ඒකට කටයුතු කරමින් ඉන්නවා. එතකොට මොකද්ද මේ රට ඉස්සරහා පෙන්වන නාඩගම? අපි ප්‍රශ්න කරන්නේ. එතකොට රිෂාඩ් බදියුදින්ගේ සහෝදරයා කොහොමද නිදහස් වුනේ එකපාරට? එලීට ආවේ කොහොමද? ඒතකොට මේ ප්‍රශ්න ඉවරද? දැන් මහ බැංකු කොල්ලේ සම්බන්ධ රනිල් වික්‍රමසිංහට ඇයි චෝදනා ඇත්තේ? ඇයි අර්ජුන මහේන්ද්‍රන ගේන්න බැරි? දැන් මෙච්චර හයියක් තියනවා කියලා කියනවා. මේ වගේ ප්‍රශ්න කෝටියක් අහන්න පුළුවන් මේ දෙබිඩිකම මේ දේශපාලන ගේම් එක ජනතාවත් එක්ක කරන මේ මේ ඉතාම තුච්ච දේශපාලන ක්‍රීඩාව හෙළිදරව් කරන්න. ඉතින් අපි හිතනවා ජනතාවට ප්‍රමාණිකුල මේක වැටහෙවි කියලා.